අපිට දැනුවත් කරන අපිම හදමු රට මගින් පටන් ගමු. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආශ්‍රිතව ඇති වුණේ අතිශය උණුසුම්කාරී වාතාවරණයක්. අපි මෙහි ඇසින්දුට සාක්ෂිය දැනගන්න VFM දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආර්යදාස සම්බන්ධ කරගන්නවා. ඇත්තටම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොනේ ප්‍රවේශ පත්‍ර ඉවර වුණාට පසු නොවේ මේ ප්‍රවේශ පත්‍ර ඉවරයි කියලා කියන පළවෙනි මැච් ටිකට් මේ තරගයේ ඔය විදිහම මාධ්‍ය නිවේදනය කරා ටිකට්පත් සියල්ල විකිණි අවසන් කියලා. ඒ පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාවකාලිකව මේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම පළවෙනි තරගයේ සිද්ධ වුණා. දෙවෙනි තරගයේ සිද්ධ වෙයි කියලා ප්‍රදේශීය ජනතාව විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. ඇවිල්ලා ඉදී ඉන්න එක හැඳුනුම්පතකට ප්‍රවේශ පත්‍ර හතර ගානේ ලබා දෙන අවස්ථාවේ අවට ඉන්න තුම විදිහට සෙනගාව සෙනගාවට පස්සේ මේ පෙරපීම දරා ගන්න බැරි වුණා. ටිකට් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන හිටිය 6 දිනයි. මේ 6 දිනාක මේක ඉක්මන් දෙන්න බැරි වුණා. ජනතාව වැඩි වුණා. ජනතාව වැඩි වීමත් එක්ක තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව පෙරලගෙන කණ්ඩායම් ඇතුළට ඇතුල් වෙන්න උත්සාහ කළා. එහෙතත් සහකාර පොලිස් අධිකාරීවරයා දඹුල්ලේ අවස්ථාවේ රැඳී ඉඳලා අනෙකුත් ජනතාවත් එක්කතු වෙලා මේ ගේට්ටුව නැවත සවි කිරීමක් කළා. පස්සේ නැවතත් පෝලිං සූදානම් කළා. කරලිවල ප්‍රවේශ පත්‍ර ලබා දෙන්න යනකොට එක හැඳුනුම්පතකට ප්‍රවේශ පත්‍ර හතර බැගින් දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එකවරම නිවේදනය කළා එක හැඳුනුම්පතකට ප්‍රවේශ පත්‍ර දෙකයි දෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී තමයි නැවත මේක උණුසුම් වෙන්න පටන් ගත්තේ. අපි ඇයි මෙච්චර හරි පොලිමේ හිටිය ඇයි මේ වගේ මේව කරන්න කියලා විශාල වශයෙන් කෑගෝ ගහන්න ගත්තා. හැබැයි කිසිවිටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එළියේ තවත් කණ්ඩායමක් ඒ අය නුවර ප්‍රදේශයේ කණ්ඩායමක් කියලා තමයි අපිට තොරතුරු වාර්තා වුණේ. අපිට හඬපට දා ගන්න පුළුවන්කම ඒ වගේම ක්‍රීඩාංගණයේ ඉදිරි පිටත් බොහෝ දෙනෙක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්න තියාගෙන ඉන්න පෞද්ගලික කණ්ඩායම් තරුණයන් කණ්ඩායම රුපියල් 200 ප්‍රවේශ පත්‍රයේ රුපියල් 1000ක් 1500ට අලෙවි කරා. රුපියල් 500 ප්‍රවේශ පත්‍රයේ රුපියල් 2500 3000ට අලෙවි කරනවා. කිසිදු ගණනාවක් නැතුව අත්තුම තරමේ සැක සංකාවක් මේක හොඳ නැහැ කියන සිද්ධියවත් නැතුව අලෙවි කරන්න පටන් ගත්ත. අපි විමසීමක් කළා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අයගෙන් මොකක්ද මේ වෙන්නේ. ඔබතුමාලා මෙතෙන්ද දෙකක් දෙනවා. අර එළියේ මේ අතිවිශාල වගේ ඕන තරම් වයිඩ් බැඩි ලෙස ප්‍රවේශ පත්‍ර විකුණන්න තියෙනවායි කියලා. පොලිමේ ඉන්න බැරි බොහෝ දෙනා අර කළු කඩවලින් ප්‍රවේශ පත්‍ර අරගෙන තමයි ක්‍රීඩාංගණයට ඇතුළත් වුණේ. හැබැයි මේ අය අපිත් එක්ක කිව්වේ අපිට කරන්න දෙයක් නැහැ, මේ බ්ලැක් මාකට් එකේ විකුණන එක අපිට නවත්තන්න බැහැ කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කණ්ඩායම සඳහන් කළේ. කෙසේතත් තරගකරුවන්ට නැත්නම් බලන්න එන ප්‍රේක්ෂකයන්ට එක හැඳුනුම්පතකට ප්‍රවේශ පත්‍ර දෙක ගන්න දුන්නත් ඒකත් රාත්‍රී වෙනතුරුම අතිශාල ජනතාවක් දඹුල නගරයේ රැඳී ඉඳින් ක්‍රීඩාංගණයට ගිහිල්ලා ක්‍රීඩාත්ව ජයග්‍රහණය කරාට පස්සේ තරගය ඒත් ඒ වගේම උණුසුමත් එක්ක නගරේ පුරාම සංක්‍රම හිත් ඔළුගොඩ ඔළු විතරයි දකින්න ලැබුණේ ඊ රාත්‍රියේ. ඒ තරම්ම සතුටපත් වෙලා අලුයම් කාලයේ වෙනතුරුම ප්‍රේක්ෂකයෝ තැන තැන සිටින ආකාරයේ ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන වසර 6කට පස්සේ තමයි දඹුල ක්‍රීඩාංගණයට මේ වගේ තරගයක් එන්නේ. වවුනියාව යාපනය අනුරාධපුර මිහින්තලේ හොරෝපතාන පදවිය ඒ වගේම මේ පැත්තෙන් මහනුවර ගණ අති විශාල ජනතාවක් පිටස්තර පුද්ගලයන් අපි විශාල කිසිදුක් අලුයම් කාලය වෙන විටත් මං හිතන්නේ මේ වෙන විටත් බස් රට නැතිවම නිතා ඕන් තැනකන් නිදියගෙන ඉන්න අයුරු පවාට අලුයමත් අපි දෙක දැනීම හැකියාව ලැබුණා. ඒ තරම්ම ක්‍රිකට් වලට ආදරය කරන පිරිසක් ආවා. ඉතින් දඹුල්ලේ හැමදේම දඹුල්ල ක්‍රීඩාංගණයේ තරඟයක් තිබුණොත් මෙන්න මේ විදිහටම අතුරු සිදුරු කිරිලා යන කින්දිය තමයි දෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපි විශේෂයෙන්ම සඳහන් කළ යුතු මේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේදී මේ ගම්වල ඉන්න අසරණ බිරිසුන් ප්‍රේක්ෂකයන් ඇත්තරම ක්‍රිකට් වලට ආදරය කරන මේ විශිෂ්ට ප්‍රමුඛස්ථානය දෙන්න කියලා. මොකද මේ කළු කඩ මාෆියාව අඩුම තරමේ අවසන් තරගයේ පැවැත්වෙනවා 21 වෙනිදා. මේ තරගයේදීවත් මේ
ප්‍රවේශ පත්‍ර මාපියාව නැති කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රේක්ෂකයන්ට කරන හොඳම උදව්ව. මොකද ජයග්‍රහණය ලබලා තියෙනකොට ඔවුන් තවත් ක්‍රීඩකයන්ට ආදරය කරලා එනවා. ඒ ආදරය කරන ක්‍රීඩා ලෝලීන් කසා ගන්න ඉඩ දෙන්න එපා කියලා අපි ආදරයෙන් මතක් කරනවා. ආදරයෙන්